අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් SLTO ගේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැම දිනෙකම ඉතින් අද දවසේ ඔන්න අලුත් රටක් ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ තමයි සිංගප්පූරුව ගැන ඉතින් සිංගප්පූරුව කියලා කියන්නේ ලංකාවට ඉක්මනින්ම යන්න පුළුවන් රටක් වෙනවා ඉතින් මේක මොකද්ද කියලා මම ඔයගලන්ට කියන්නම් ඉතින් ලංකාවේ પાස්පෝර්ට් එකට යන්න පුළුවන් රටවල් අතරින් වීසා නොමැතිව යන්න පුළුවන් එක රටක් තමයි මේ සිංගප්පූරුව කියලා කියන්නේ. ඉතින් ගොඩක් රටවල් වලට අපේ પાස්පෝර්ට් එකකින් යන්න පුළුවන්. නමුත් රටවල් 12කට ආසන්න ප්‍රමාණයකට තමයි මේ ඔන් අරයිවල් වීසා ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ අතරින් ඔන්න දැන් සිංගප්පූරුවත් ඒ එකතු වෙන ගොඩට සම්බන්ධ වෙනවා. ඉතින් මෙතනදී මේ සිංගප්පූරුව සඳහා යන කෙනෙකුට ගොඩක් ලොකු වියදම් නැහැ දරන්න. ඉතින් සාමාන්‍ය බජට් ගොඩක් දේවල් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ඉස්සරහා වීඩියෝස් වලදී කතා කරමු සිංගප්පූරුව ගැන තවදුරටත් වැඩි විස්තර මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් අද දවසේ වීඩියෝ එකේ මම කෙටි හැඳින්වීමක් විදියට සිංගප්පූරුව කියන්නේ මොන වගේ රටක්ද? ඒ වගේම මෙහි තියෙන ඔයාලට තියෙන එක්ස්පෙන්සස් ඒ කියන්නේ මොන හරි ලිවිං කෝස්ට් එකක් යනවා නම් මේ දේවල් සම්බන්ධව කෙටි හැඳින්වීමක් මේ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉක්මනින්ම වීඩියෝ එකේ ට්‍රේලර් එකට ගිහිල්ලා ඇවිල්ලා මේ දේවල් කතා කරමු. ඉතින් හැමදාමත් වගේ මතක් කරන SLTO ගේ channel එකට subscribe කරලා නැතිනම් ඔයගලන්ට පුළුවන් පල්ලැහෙන් තියෙන රතුපාට subscribe button එක click කරන්න. ඒ වගේම දකුණු පැත්තට වෙන්න තියෙන bell icon එක click කරොත් මේ වගේ video එකක් දාපු සැනින්ම ඒක ඔයගලන්ට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි SLTO ගේ official SLTO ගේ English preparation hub කියන Facebook group වලටත් ඔයගලන්ට එකතු වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අද මාතෘකාව වෙන්නේ සිංගප්පූරුව ගැන. ඉතින් මුලින්ම අපි මේ සිංගප්පූරුව කියන්නේ මොන වගේ රටක්ද කියලා ඒකේ ඇතුළාන්තය පොඩ්ඩක් කතා බහ කරලා ඉමු. ඉතින් මෙතනදී සිංගප්පූරුව කියලා අපි හඳුන්වනට නිල වශයෙන් මේකට කියන්නේ සිංගප්පූරු ජනරජය කියලා. ඉතින් ඒ වගේම තමයි මේක පිහිටලා තියෙන්නේ අග්නිදිග ආසියාවේ ස්වේරි දූපත්වල තියෙන නගර රාජ්‍යයක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ගැන තවදුරටත් කතා කරොත් එහෙම සිංගප්පූරුව තුළ විවිධ භාෂාවන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් විවිධ භාෂාවන් කිව්වහම අපිට කතා කරන්න පුළුවන් දේවල් තමයි මේ සිංගප්පූරුව තුළදී ඔයගලන්ට භාෂා හතරක් වගේ බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව දැන් ජාත්‍යන්තර භාෂාවක් කියලා තියෙන නිසා ඉංග්‍රීසි භාෂාවත් වැඩිදුරට බලා ගන්න පුළුවන්. ඒ වගේම මැලේ සහ මැන්ඩරින් ඒ වගේම දෙමළ කියන භාෂාත් මේ සිංගප්පූරුව තුළදී ඔයගලන්ට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ අතරින් ජාතික භාෂාව විදිහට හඳුන්වා දෙන්න තියෙන්නේ මැලේ කියන භාෂාව. ඒ වගේම තමයි ජන වර්ගික කණ්ඩායම. මේ කියන්නේ මොන වගේ ජන කොටස්ද මේ රටේ ජීවත් වෙන්නේ කියලා බැලුවොත් එහෙම මේ රටේදී 75.9% වගේ ප්‍රතිශතයක් චීන ජනගහනයත් 15% මැලේ ජනගහනයකුත් 7.5% ඉන්දියානු ජාතිකයනුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 1.6% වන ප්‍රතිශතයක් වන්න වෙනත් ජාතීන් මේ රටේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ 1.6 කියන කොටසට තමයි ලංකාවේ අයත් එකතු වෙන්නේ. මොකද වැඩි පිරිසක් ලංකාවේ අය සිංගප්පූරුව රටේ ජීවත් වෙන්නේ නැති නිසා. ඉතින් ඒ වගේම තමයි ආගම් විදියට බැලුවොත් ලාංකික ජනගහනය මේ රටේදී ලොකු ප්‍රතිශතයක් නැති වුණත් ඉතින් වැඩි ප්‍රතිශතයක් වශයෙන් බුද්ධ ආගම මෙහිදී බලා ගන්න පුළුවන්. ඒ තමයි 131.1% වගේ ඉහළ ප්‍රතිශතයක් බුද්ධ ආගම මේ රටේ ක්‍රියාත්මක වෙනවා. කිසිම ආගමකට ඇති නැති අය 20% ඉන්නවා. ඒ වගේම තමයි 18.9% ක්‍රිස්තියානි ආගම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉස්ලාම ආගමත් මෙහි තියෙනවා 15.6% වගේ ප්‍රතිශතයක්. ඉතින් Hindu ආගම තියෙනවා, තවවාදයේ තියෙනවා, වෙනත් ආගම් තියෙනවා. ඉතින් මේ වගේ ආගම් තකීපයකුත් තියෙනවා. ඉතින් රටේ ජනාධිපති විදියට ඉන්නේ හාලිමා යාකොබ් කියන පුද්ගලයා. ඒ වගේම මේකත් නිදහස ලබාගත් රටක්. ඉතින් ඒක නිසා මේකටත් නිදහස් දිනයක් ඒ දේවල් මේ රටේදී බලා ගන්න පුළුවන්. ඉතින් රටේ තියෙන ප්‍රමාණය බැලුවොත් එහෙම හොඟක් කුඩා ප්‍රමාණයක් තමයි මේ රටේ වර්ග ප්‍රමාණය තියෙන්නේ. ඉතින් වර්ග කිලෝමීටර් 733ක වගේ ප්‍රදේශයක් තමයි මේ වෙනකොට මේ සිංගප්පූරුව තුළ ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ජල දේශීය ආදායම ඇත්තටම හුඟක් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ජීවත් වෙන පුද්ගලයෙකුට ඒක පුද්ගල ආදායම එහෙම හුඟක් ඉහළ මට්ටමකින් තියෙනවා. ඉතින් ලංකාවේ අයටත් වඩා හොඳ මට්ටමක් සිංගප්පූරුව තුළදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති කතාවක් ඉස්සර සිංගප්පූරුව ලංකාව වගේ කරන්න උත්සාහ කරා කියලා. ඉතින් මේක හරියටම ඇත්ත නැත් දන්නේ නැහැ. නමුත් මේ වෙනකොට නම් සිංගප්පූරුව අපිව පහු කරන් ගිහිල්ලා ගොඩක් දුර ගිහිල්ලා. ඉතින් ඒක නිසා ලංකාවට ඒකට කිට්ටු වෙනවා බැරි මට්ටමක ඉන්නේ. ඉතින් ලංකාවට හෙට අනිද්දට කුමන තත්ත්වයක් ඇති වෙයිද කියලා හරියටම හිතා ගන්න බැහැ. සමහර විට අපිට සෝමාලියාව තත්ත්වයට පත් වෙන අවස්ථාවක් ඉදිරියට එන්න පුළුවන්. ඉතින් කෙසේ හෝ සිංගප්පූරුවට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඔන්න අපි
ඒක ගැන පොඩ්ඩක් මතක් කරා දැන් සිංගප්පූරුව අතිශය දියුණු රටක් ඉතින් මේක ඇත්තටම හුඟක් හොඳ මට්ටමකින් පවතිනවා ඉතින් සිංගප්පූරුව තුළ ජීවත් වෙන්න හෝ රැකියාවක් කරන්න යන බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒ වගේම ගොඩක් අය ස්ටඩීස් වලටත් යනවා ඉතින් මේ දේවල් වලට ඔන්න හොඳ අවස්ථාවක් ඔයගලන්ට තියෙනවා ඉතින් ඉදිරි වීඩියෝස් වලදී කොහොමද ස්ටුඩන්ට් වීසා යන්නේ ඒ වගේම කොහොමද එහේ PR එක ගන්න මේ දේවල් ගැනත් මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා ඉතින් ඔය විදිහට සිංගප්පූරුව ගැන තියෙන විස්තර ටික මම මෙතනින් අවසන් කරන්නම් ගොඩාක් සිංගප්පූරුව ගැන මෙතනදී මම කතා කරන්නේ නැහැ ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් Google කරලා බලන්න ඉතින් මම ඔයගොල්ලන්ට කෙටි අදහසක් ලබා දුන්නේ ඉතින් ඔන්න මම මේ විදිහට ඇවිල්ලා තියෙනවා එක්තරා වෙබ් අඩවියක ඉතින් මේක මේ රජයේ වෙබ් අඩවියක් නෙමෙයි මම මේක තෝරාගත්ත එක්තරා third party වෙබ් අඩවියක් ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් cost of living එක සිංගප්පූරුවල ඉතින් මේක ඔයගොල්ලන්ට Taman කැමති currency එකක් හරහා බලා ගන්න පුළුවන් මම මෙතනදී ලංකාවේ මුදල් විදියට මේක දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙතනදී මේ කරන්සිය එක වෙනස් කරන්න. එතකොට ඔයගලන්ට ඒකට අදාළ වෙන කරන්සිය එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී ඔයගලන්ට බලා ගන්න පුළුවන් ෆුඩ් වලට කොච්චර මුදලක් සාමාන්‍යයෙන් මේ 2022 වර්ෂයේ වෙනකොට වියදම් වෙනවද කියලා කෙටි අදහසක් ඔයගලන්ට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙබ්සයිට් එකේ link එක දාලා තියන්නම්. ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ සිංගප්පූරුව වල භාවිත වෙන කරන්සිය එක තමයි ඩොලර්. නමුත් මේක සිංගප්පූර් ඩොලර් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සිංගප්පූර් ඩොලර් එකක් ලංකාවේ ඩොලර් වලින් ඔයගොල්ලෝ කන්වර්ට් කරලා බලන්න මේ කාලේ වෙනකොට කොච්චර වෙලා තියෙනවද කියලා. මොකද හරි අගයක් කියන්න බෑ ලංකාවේ රුපියලට එක එක දවස්වල එක එක අගයන් හම්බ වෙන නිසා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට අවශ්‍ය දවස්ෙදී සර්ච් කරලා බලන්න. ඉතින් මේ වෙනකොට මම අරන් තියෙන වෙබ්සයිට් එකේදී ඔන්න සිංගප්පූර් ඩොලර් 15ක් කියලා මෙතන තියෙනවා බේසික් ලන්ච් ටයිම් මෙනු. ඒ කියන්නේ සාමාන්‍ය ලන්ච් ටයිම් එකට ගන්න පුළුවන් මෙනු එකක් සිංගප්පූර් ඩොලර් 15ක් වගේ වෙනවා. ඉතින් ඒක ලංකාවේ මුදලින් බැලුවොත් එහෙම 2329ක් වගේ වෙනවා. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති ලංකාව කොච්චර දුරට රුපියලියගේ බාල්දු වෙලාද කියලා මෙච්චර ලොකු මුදලක් ඒකට එකතු වෙන්න තරම්. ඉතින් ඔය විදිහට මේකේ ගොඩක් දේවල් තියෙනවා බිත්තර කුකුල් මාස් මේ දේවල් ගන්න අයට මොන වගේ දේවල්ද ඇපල් වලට අල වලට කොකා කෝලා මේ දේවල් ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම හවුසින් බලනවා නම් කියන්නේ ගෙවල් වලට අවශ්‍ය කරන මුදල් ගෙවල් රෙන්ට් එකට ගන්නවා නම් මේ දේවල් වලට කොච්චර මුදලක් යනවාද කියලා වලට ඒකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් පල්ලෙහාට ඇවිල්ලා මම මේකේ පෙන්වන්නම් ඇඳුම් සඳහා යන වේදම්. ඉතින් සංචාරයක් සඳහා යනවා නම් ඔයගලන්ට ඇඳුම් මිලදී ගන්න අවශ්‍යයි නම් ඒ දේවල් වලට කෙටි අදහසක් ඔයගලන්ට මේව හරහා බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ සාමාන්‍ය ඇවරේජ් ලෙවල් එකේ මිල ගණන් දාලා තියෙන්නේ ඔයගොල්ලෝ චයිනා මාකට් වගේ පැත්තකට ගිහිල්ලා ඒ ඒරියා එකකින් බඩු ගන්නවා නම් ඔයගලන්ට ගොඩක් අඩුවට ගන්න හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න මම කලිනුත් කිව්වා සිංගප්පූරු වලට වැඩි වශයෙන්ම ජීවත් වෙන්නේ චීන ජාතිකයන්. ඉතින් ඔයගලන්ට ඒ හරහා ටිකක් අඩුවට බඩු බාන්න මිලදී ගන්න හැකියාව තියෙනවා. අපි තව ටිකක් පල්ලෙහාට ආවොත් එහෙම ට්‍රාන්ස්පෝටේෂන් වලට ඒ කියන්නේ ඔයගලගේ ගමනාගමනයට අවශ්‍ය කරන වියදම් කොච්චරද කියලා බලා ගන්න පුළුවන්. තෙල් වලට, වාහන වලට, කෝච් වලට, ගෙන් ට්‍රේන්ස් වලට අවශ්‍ය වෙන දේවල් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි ඔයගොල්ලෝ ට්‍රැවල් කරනවා නම් මේ ටැක්සි සඳහා භාවිත කරන්න ගන්නකොට ඔයගොල්ලෝ ටැක්සි පොඩ්ඩක් කල්පනාවෙන් පාවිච්චි කරන්න. ගොඩක් වෙලාවට මේ ෆොරිනර්ස් ලගින් ටැක්සි ගොඩක් ලොකු මුදලක් අය කරනවා. ඒක නිසා කල්පනාකාරී වෙන්න. ඒ වගේම පර්සනල් කෙයර් එකකින් ඔයගොල්ලෝගේ මෙඩිසින් වලට ඒ දේවල් වලට අවශ්‍ය කරන විදන් ගැනත් මේකේ බලා ගන්න පුළුවන්. එන්ටර්ටේන්මන්ට් විනෝදාත්මක වැඩ ඔයගොල්ලෝ මොනා හරි කරනවා නම් ඉතින් එන්ජොය් කරන දේවල් වලට මූවිස් බලන්න ඒ දේවල් ඔයගොල්ලන්ට යන විදන් පොඩ්ඩක් දල වශයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අන්තිමටම අප්ඩේට් වෙලා තියෙන 2021 පෙබ්‍රවාරි 21 ඉතින් පෙබ්‍රවාරි 21 කියන්නේ ඊයේ දවසේ. ඉතින් ඔයගොල්ලන්ට මේ අප්ඩේට් එකෙන් ලොකු අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට බලමු අපි කොහොමද මේ දේවල් කියලා සවිස්තරාත්මකව තව වීඩියෝස් හරහා කතා කරමු. මොකද පහුගිය දවස්වල කීප දෙනෙම මේ සිංගප්පූරුව ගැන මගෙන් අහලා තිබුණ නිසා තමයි අද දවසේ මාතෘකාවට සිංගප්පූරුව තෝරගත්තේ. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට අද දවසේ මම සිංගප්පූරුව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙච්ච දේවල් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මතක් කරන්න එපා. SLTUK channel එකට subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න කියන පණිවිඩයත් මතක් කරන ගමන් අදට වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.